නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන් කියා විශ්වාසනීය දැක්ම. එක්සත් ජාතික පක්ෂය තියෙන වෙනම. එහි නියෝජ්‍ය නායක තව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් එකතු වෙලා තවත් පක්ෂයක් හදලා තියෙනු නේද? එහෙම පක්ෂ ඇතුළෙන් පක්ෂ හදලා එහෙම එක විනයට එකඟද? දැන් බලන්න පොදු ජන එක්සත් පෙරමුණ නිර්මාණය කරන්න කැප වෙච්ච කෙනෙක් පොදු ජන එක්සත් පෙරමුණේ කෘත්‍ය විධායක සභාවේ ඉන්න සමාජිකයෙක් මම අපි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඳගෙන තමයි පොදු ජන එක්සත් පෙරමුණ හැදුවේ මේ රටේ දේශපාලන බලය වෙනස් කරේ එක්සත් ජාතික පක්ෂෙන් අපි ඒ පක්ෂයක තුල ඉඳගෙන තව පක්ෂයක් නිර්මාණය කිරීම නෙමෙයි අද 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 දේශපාලන බලවේග රාශියක් තියෙනවා විවිධ ජාතීන් අනුව තියෙනවා ආගම් අනුව තියෙනවා පක්ෂ අනුව තියෙනවා ඒ සියල්ල එකතු කරන නායකයා තමයි නායකයා ඒ සියල්ල එවැනි පෙරමුණක් හදලා තියෙන. මේ පෙරමුණ හැදුවේ නිකන් නෙමෙයි. ඒ පෙරමුණ හැදුවේ එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ආශිර්වාදයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය සහිතව ඒ පෙරමුණ හැදුවේ. මෙතන තියෙන්නේ මොනවා හෝ මොකක් හෝ කුමන හෝ මේ සංවාදයක්ද? ඒ සංවාදේ හෙට වෙනකොට අවසන් විය යුතුයි. අපි ඒක කියනවා තරේ. ඒක ඔබතුමා විග්‍රහ කරන විදිය වැරදි. තේරෙනවද? ඒක උඩුකුරු යටිකුරු පෙරලන්න එපා. පක්ෂයක් ඇතුලේ පක්ෂයක් නෙමෙයි. පක්ෂ සමූහයක් එකතු වෙලා පෙරමුණක් හදලා තියෙනවා. තේරෙනවද? ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ. ඒ කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මේ ලක්ෂණයක් ඒක. ඒක සන්ධානයක්ද නැත්නම් පක්ෂයක්ද? සන්ධානය. කෘත්‍යාධිකාරී මණ්ඩලෙත් පිළිඅරගෙන තියෙනවා කොමියුනිස්ට් මේවා මේ එදා මේ මහින්ද මහත්තයා විරුද්ධ වෙද්දි තමයි අපි හැදුවේ ඒක බුලත් කොලෙන් ඡන්දේ ඉල්ලන්න පොදු ලකුණක් අපි ගත්තා බුලත් කොලේ තේරෙනවද පුටුව පැත්තකට දැම්ම අත පැත්තකට දැම්ම අපි හැදුවා එදා පොදු ලකුණ බුලත් කොලේ තේරෙනවද ඒකට මේකේ මිනිස්සු ආණ්ඩු පිහිටෙව්වා චන්ද්‍රිකා මැතිනි ජනාධිපති කරා දෙසරයා ඊළඟට මහින්ද මහත්තයාට බැටන් එක බාර දුන්නා තේරෙනවද මේක හොඳටම තේරෙනවා ඔබතුමා යන තැන මම එකක් කියන්නම් මම කොහෙටවත් පැනපු කෙනෙක් නෙමේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයක් ගත්ත ඒකේ සභාපතිවරයා මොකද්ද ගත්ත තීරණේ කැමැති අයට ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න පුළුවන් අකමැති අයට විපක්ෂයට යන්න පුළුවන් සමහරු විපක්ෂයට ගියා විපක්ෂයේ වැඩ කරන්න ඕන අය ආණ්ඩුවට එකතු වෙලා අපි වැඩ කරා අපි මේබි මේ අපි මේ ජනතාවට සේවය කරලා අපි මේ 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 බිමේ වැඩ පැල කරමු මිනිස්සු අපි තේරෙනවද ඒක නිසා අපට අපි මේ මේ එහෙම එහෙම පැනලා නැහැ ඒ ඒ ඒ ඒ ඒ මාවතේ අපි දිගටම ගියා අපි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාටයි දෙන්නටම කිව්වා මේ වාද බෙද නවත්තලා ඒකට යන්න breaking.lk